देशपालने यथार्थ दवस අයිබෝන් සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ ආදරණීය සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි ඔබේ යහපත් බලාපොරොත්තු ිටවන ජීවන කරදර ජීවන බර අඩුවන ටිකක් සැහැල්ලුවෙන් හුස්ම ගන්න පුළුවන් සතුටින් පවුලත් එක්ක දරුවොත් එක්ක කතා බහ කරලා hina වෙලා ඉන්න පුළුවන් කාල සමයක් සුසුම් ලන නොවේ සුසුම් හෙලන නොවේ සුසුමක් නොමැති හොඳට hina වෙලා ඉන්න පුළුවන් කාල සමයක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා उपहास वगेम अपहास कला विचारात्मकव कारण विवेचने संपूर्ण प्रश्न अवसान मेरट विनाशकले कौद मेरट नायकले कौद मेरटे राज्य आदायम कोल्लकैवे कौद मेरट मे तत्ट पत्कले कौद मे पुरगसिया देशपालक्या निलधार्याकेन तुंगुल्लो मेकत्वेला तमाय मेरट कैवे ओब गेदरिंदां हितनवनां ओब मेकट संबंध्यक् नहै कियला महत्तयो वेरदी देशपालक्या हितनवन अपि नेमे मेक वेरदी करुवो कलिन हिट पोय कियला वेरदी නිලධාරීන් හිතනවනම් අපේ සම්බන්ධයක් නැහැ කියලා වැරදි. අපි හැමෝගේම රට අපි අඩුවැඩි වශයෙන් කෑවා. අපි හැමෝගේම රට අපි අඩුවැඩි වශයෙන් විනාශ කළා. හොඳ රත්තරන් මිනිසු ටිකක් හිටපු වින්දා මේ රට මෙහෙම බෙරලා තියෙනවා. ශ්‍රීපාල් දැන් දේශපාලන වශයෙන් වෙන කාරණාව අපිට තේරෙන්නේ නැහැ. මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ. ඇයි මම මෙහෙම කියන්නේ? මෛත්‍රී මහත්තයා ජනාධිපතිවරණ ඉල්ලන්නද මේ ලෑස් වෙන්නේ? මහින්ද මහත්තයා අගමැති වෙන්නද මේ ලෑස් වෙන්නේ? ආයම රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය ගන්නද ලෑස් වෙන්නේ? මේ තුන්ගොල්ලෝ අතර මේ කඹ ඇදිල්ල තවදුරටත් නම් ඉවසන්න බෑ ශ්‍රීපාල. ඔබලා කොයි කඳවුරද නියෝජනය කරන්නේ? අපි ඉතින් ජනතාවගේ කඳවුර තමයි රෝෂාන් නියෝජනය කරන්න වෙන්නේ. මොකද මේ පෙන්නගෙන ඉන්නවද නැත්නම් ඇත්තටම නියෝජනය කරන්නේ? නෑ ඇත්තටම ජනතාවගේ පැත්ත අරන් කතා කරන්න ඕනේ. ජනතාවගේ ප්‍රශ්නනේ කතා කරන්නේ. හැබැයි ජනතාවට දැන් දැන් මේ දේශපාලනේ අපි කතා කරනවා. तो आप इन्हें देशपालक नहीं हो देशपालन पोरपिटिये करना सेल्लन टी आपने होंदर पेन होने प्रश्न दाना प्रश्न दाना मैंने दें तो कोटे देंगा अब कहाँ दागन नोड मेरा टन एक हरी ओ दें मेथीवरन के न दाहने मुकद्दाहन ने मामा हाने आय मत देशपालन बालू पोरे कटे अन्ने राठा हादने न्याय पत्रे पैत्त कर दाला मैं विल ඔක්කොම ඉන්නේ දේශපාලන මලගෙදරට ගියා කවුද ඊළඟට ඉන්නේ ගෝඨාභය මහත්තයා නේද ඊළඟට ඉන්නේ කවුද ඔව් රනිල් මහත්තයා ඇයි තිල නේද සජිත්ට මොකද වෙන්නේ ඒක තමයි අපි අහන්නේ අන්නේ කුතුහලයේ ඔබෙන් උත්තරයක් හොයන්නේ නෑ ඒක තමයි මාධ්‍යයේදීක් හින්දා ඒක තමයි රොෂන් තියෙන එකම මේ ගැටලුව දැන් මැතිවරණ වර්ෂයක් කියලා කිව්වනේ දැන් මැතිවරණ වර්ෂයේදී දැන් මේ පහුගිය දින කිහිපෙදී හරිම ආන්දෝලනයක් රටේ තිබුණේ ඒ කියන්නේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මධ්‍යම රාත්‍රී 12 වෙනකොට නිකුත් වේවිද ජනාධිපතිතුමා මොන වගේ ගැසට් එකක්ද ගහන්න හදන්නේ මොන මැතිවරණයද කැඳවන්න හදන්නේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවයිද එහෙම නැත්නම් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරාවිද යතරේ පාර්ලිමේන්තුව සම්බන්ධව පාර්ලිමේන්තුව මුල් කරගනිපු ක්‍රියාවලියකට යොමු වේවිද ජාතික ආණ්ඩුවක් හදාවිද දැන් මේකේන මාතෘකා 3-4ක් කරලියට දීලා ජනතාවගේ සැබෑ ප්‍රශ්න ටිකෙන් ටික ටිකෙන් ටික අමතක වෙන තැනට තමයි ගෙනල්ලා තියෙන්නේ දැන් එකින් එක අරගත්තොත් දැන් මේ වෙලාවේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව තියෙනවා ඒක ජනතාව දන්න දෙන්නේ හැබැයි අවුරුදු 4 මාස පිරෙන්නේ නැතුව පාර්ලිමේන්තුව විසුරවන්න බෑ නේද නෑ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම ජනාධිපතිවරණයක් ලැබෙන දෙසැම්බර් මාස වෙනකන් ඉන්න ඕනේ නේද නෑ මොකද ජනාධිපතිතුමාගේ ජනවාරි 8 ජනාධිපතිතුමා පත් කරගත්තා ආයෙත් 2020 ජනවාරි 8 තමයි අවුරුදු 5 පිරෙන්නේ ඔව් මං හරිනේ අනේ හරි ඔබ හරි නමුත් වසර 4ක වෙනක් වෙනවා වසර 4ක කාල සීමාව ජනාධිපතිතුමා සම්පූර්ණ කරලා තිබෙනවා නම් ජනාධිපතිතුමාට ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ඒ පාර්ලිමේන්තුව හා හොඳයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාම ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ කරන්න අපේක්ෂාව තිබේ නම් මේ වෙලාවේ පුළුවන් ඔහුට හදිසි මැතිවරණයක් හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්න හොඳයි එතකොට මේ හදිසි ජනාධිපතිවරණය මෙහෙම කැඳෙව්වොතින් දැන් මේ කරලියට ටිකක් උලුප්පල පෙන්නාගෙන යන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මොකක් වෙයිද මොකද්ද ඔහුගේ භූමිකාව එතකොට ඇමරිකාවෙන් ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිවෙනට එන වෙලාවේදී ලොකු හාහුවක් තියලා බොහොම ටිකක් ලොකු පිළිගැනීමක් කරලා මේක නිකන් රටේ ජනතාවට තියෙන එකම ටිකක් ජාතික බලාපොරොත්තුවක් ඉදෙන්නේ පෙන්නන්න ගියේ ඒකත් නේ ඒක නේද ඇත්ත
ඒක රොෂාන් ජනතාව ඉල්ලන්නේ කවුද කියන කාරණාව පිළිබඳව තාමත් තියෙන අවිනිශ්චිතතාවය. ඔබල එකඟ නැහැ ඒකට. අවිනිශ්චිතයි. හොඳයි හොඳයි. දැන් අපි නෙමෙයි දැන් රාජපක්ෂ පවුල අරගත්තොතින් රාජපක්ෂ පවුලේ සියලුම දෙනා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එනවට කැමතිද කියන ප්‍රශ්නාර්ථය අපි මතු කරමු. අපි ගෝඨාභය පැත්තකින්ද පොදු කාරණාවනේ දැන් ඊට ජනාධිපති වෙනක් එනවා. ඔහ නෑ නෑ එනවා කියන්නේ කැඳවීමේ හැකියාව තියෙනවා. දැන් එහෙම වුණා. ඒ කියන්නේ මට කියන්නේ මේ රටට මේ දේශ මහත්මයා මැදිහත් වෙන බුලා මෛත්‍රී මහත්මයා අයම ඡන්දට එනවද? නෑ ඒක තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඔවුන්ගේ අදහස තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් මුලින්ම කියන කාරණේනේ දැන් 2015 ජනවාරි 10 දළදා මාලිකාවේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනතාව අමතලා දෙනවා පොරොන්දුවක්. ඒ කියන්නේ නැවත මම ජනාධිපතිවරණයකට එන්නේ නැහැ ජනාධිපති වෙන්නේ නැහැ කියලා වගේ අදහසක්. එතකොට ඒ ජනාධිපතිවරයා විදිහට පොදු අපේක්ෂකෙක් විදිහට තරඟ කරලා දිනපු ජනාධිපතිතුමා. හැබැයි ජනවාරි 16 වෙනිදා මට මතක විදිහට 2015 ජනවාරි 16 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාගේ එකතුවෙන් එකමුතුවෙන් කැමැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය බාර දෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. එතකොට ඔහුට දැන් වළංගුද මම නැවත ජනාධිපති වෙන්නේ නැහැ කියන එක. දැන් ඔහු පක්ෂයක සභාපති කෙනෙක්. තනි තීන්දුවක් ගන්න බෑ. දැන් ඔහුට සිද්ධ වෙනවා මධ්‍යම කාර්ය සභාව විමසන්න, විධායක සභාවෙන් අහන්න, රටේ පක්ෂය දියුණු කරගන්න, රටේ පාක්ෂිකයා ගැන හිතන්න වෙනවා. රටේ දේශපාලන අනාගතය ගැන හිතන්න වෙනවා. දැන් එතකොට එතන ගැටලුවක් තියෙනවා. දැන් ත්‍රිපාල් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෛත්‍රී පාරිස් මහත්මයාත් සමග ආ කඳවුර ඉන්නවා. ඒ කඳවුරට මොකද වෙන්නේ? දැන් ඊළඟ මැතිවරණයකදී ඒ කඳවුර ලොකු කැපවීමක් කළා මෛත්‍රීපාල මහත්මයා. මෛත්‍රීපාල මහත්මයා ගැනත් මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවාද? එහෙම ප්‍රශ්නකුත් කොටන්නේ නැහැ මොකද? දැන් මම අහන්නේ ගිරිෂ මහත්තයා දැන් ජනාධිපතිවරයා හැටියට නීත්‍යානුකූලව නැවතිල්ලන්න අයිතියක් ජනාධිපතිතුමාට තියෙන්නත් ඕනේ. තියෙනවා. ඔව්. ඒකට අපි ගරු කරමු. ඔව්. හැබැයි මේ රටේ මිනිස්සු දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ කෙරෙහි තියෙන එක්සත් ජාතික පාක්ෂිකයාට අර හතර ඝාතයන් වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ඔබ පක්ෂය ගැන දන්න කෙනෙක් ඉඳන් මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඔවුන්ට තමන්ගේ පක්ෂෙන් සාධාරණ යුටේ නැහැ. දේශපාලන පරිගණීම් වුණා ඔවුන්ට තාම යුක්තිතු කළා නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයාට තමන්ගේ නායකත්වයේ කෙරෙහි විශ්වාසයෙන් නැති වුණාට කරන්න දෙයක් නැහැ. පාක්ෂිකයාට නායකයා අභිභව යන නායකයෙක් රැල්ල ඇතුලේ නැහැ. සජිත් මහත්තයෙන්නෙත් නැහැ, නවීන් මහත්තයෙන්නෙත් නැහැ, කරු ජයසූරිය මහත්තයෙන්නෙත් නැහැ, පාටලි මහත්තයෙන්නෙත් නැහැ, රාජ එන්නේ නැහැ. එහෙම කියන්නේ බෑ රොෂාන්. අපි කොහොමද දන්නේ පසුපෙළ මන්ත්‍රීවරු පසුපෙළ මන්ත්‍රීවරු මේ වෙනකොට බොහොම කලකිරීමෙන් ඉන්නේ. ඔවුන් ප්‍රසිද්ධියේම ඒ ගැන කියනවා. ඒත් එක්කම තැන් තැන් වල ලිංගන කියව ලිංග වල මල ගැවල කියලා දන්නේ නැහැ. ඒක සිරකොතට ගිහින් කතා කරන්න ඕනේ. නෑ. අපි කතා කරපු දැන් ඉවරයි. එන තොරතුරු ආරංචි මාර්ග වලින් රනිල් මහත්මයාම ඒ කියලා හිතුවත් ඒ පිළිබඳ සාධනීය වෙනසක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මොකද ඇතුලෙන් වෙනත් කසුකුසු එනවා. ඉතින් මම හිතන්නේ මටත් වඩා හොඳට ඒ ගැන ශ්‍රීපාල මහත්මයා දන්නවා ඇති පාර්ලිමේන්තුවේ ගොඩක්ම යන නිසා. නමුත් මේ රනිල් මහත්මයා මේ වෙලාවේ මෙච්චර කාලයක් පක්ෂය නායකත්වය දීලා වෙච්ච දෙයක්ුත් නැහැ නිරෂාන්. ඉතින් ඒ පාක්ෂිකයන් මේ පිළිබඳව දැඩි ලෙස කලකිරීමෙන් ඉන්නවා. ඔබ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. එක්සත් ජාතික පාක්ෂිකයෝ. දැන්තර ඔබ අහුව එක්සත් ජාතික පාක්ෂිකයත් කලකිරිලා. කලකිරිලා නෙතන විශාල බෙදීමක් තියෙන මොකද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෛත්‍රීපාල මහත්තයාගේ කඳවුරද මහින්ද මහත්තයාගේ කඳවුර. ඡන්දේ දවසන නිකන් ඡන්දයක් දාලා ක්‍රියාකාරී පක්ෂ දේශපාලනේ නියැලෙන්නේ නැති මේ රටේ බහුතර සාමාන්‍ය ජනතාවටත් ඒ දෙපැත්තම කලකිරේ. එතකොට මොකද්ද විකල්පය? රටට ඔබලාට පුළුවන්ද මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා යම් නැකත්තරුවක් වෙන්න? මේ හොඳ කතාවක් මේ ළඟදී තරුණ ග්‍රාමසේකවරයෙක් මට කිව්වා. ඔහු කියනවා මේ ඡන්ද අපේ ඡන්දය දාන්න තියෙන පෝරමේ තියෙනවනේ ඒකේ දාන්න ඡන්දය ප්‍රකාශ කිරීමට අකමැති නම් අකමැති කියලා කොලම් එකකුත්. එතකොට ඉදිරියේදී තීරණය කරන්න පුළුවන් මේ රටේ විශාල අර ඔබ කියන අකමැති පිරිසකුත් ඉන්නවා හති වැටිලා. එතකොට ඒ පිරිස වැඩි නම් තීරණය කරන්න පුළුවන් සියලුම දේශපාලඥයන් ගැන ප්‍රසිද්ධියම ජනතාවටත් ඒක ඉදිරිපත් කළා ඊළඟට ගන්න ඕන විකල්පය මොකක්ද කියලා. ඔබ කාන්තාවක් හැටියටත් මම මාධ්‍යවේදියෙක් හැටියටත් ශ්‍රීපාල මාධ්‍යවේදියෙක් හැටියටත් මේ වෙලාවේ මේ රටට ඕනේ ඡන්දයක්ද? නෑ. අවංකවම නෑ මේ ශ්‍රීපාල කියෝ වගේම බස් එකේ හරියට යන්න බෑ. නෑ. ඉස්කෝලයක් හරියට නෑ. බෙහෙත් එක ගන්නකොට කොල්ල කනවා. එතකොට හැම තැනම අපිට යම් කලකිරීමක් තිබෙනවා. වාරි මාර්ගයේ ප්‍රශ්න, වනජීවියේ ප්‍රශ්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න. මේක ප්‍රශ්න ගොඩක් විතරයි ප්‍රශාන්. මේ ඔක්කොම ප්‍රශ්න ගිහින් සිස්ටම් එකක් නැතිකම. මම මාධ්‍යවේදී කියලා මට විශේෂ සැලකිල්ලකුත් එපා.
ඔබ මේ රටේ දන්න කෙනෙක් හරි ගිරිෂර විශේෂ සැලකිල්ලකුත් එපා කාන්තාවක් ඉදන් විශේෂ සැලකිල්ලකුත් එපා පිරිමියෙක් ඉදන් විශේෂ සැලකිල්ලකුත් එපා හැබැයි අපිට සිස්ටම් එකක් නැති අවුලක් තියෙනවා එතකොට සිස්ටම් එකක් නැතිකම හදාගන්න ඔබලගේ යෝජනා මොනවද දැන් සිස්ටම් එකක් නැති රටක කාන්තාවට විශේෂ ස්ථානයක් දෙනවා කියලත් පාරම්බානවා අපි අහලා තියෙනවා සිස්ටම් එකක් නැති රටක ඒ ඔබ කියන ක්‍රමවේදයක් 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 නැති රටක කාන්තාවට තියා සියලු මිනිසුන්ට ඉස්සල ක්‍රමවේදයක් තිබිය යුතුයි තවත් කෙනෙකුට විශේෂ ක්‍රමවේදයක් හදන්න මොකද පිට රටවල ඕන දෙයක් කරගන්න ගියාම කාන්තාවට විශේෂ තැනක් හිමි වෙනවා කවුන්ටරයක් විශේෂ හිමි වෙනවා මොන රටවලද ගිරිෂෝ මම ඇත්තටම මම ගොඩක්ම දන්නේ එක්සත් එමීර් රාජ්‍ය තමයි මැද පෙරදිග එමීර් රාජ්‍ය ඔව් මම කලින් මාධ්‍ය ඉඳලා ඒ රටට ගියා මම ගුරුවරයක් හැටියට සේවය කරා එතකොට මම දැක්කා අපිට ඕනම දෙයක් කරගන්න ගියාම කාන්තාවන්ට බොහෝම ගෞරවයෙන් සලකනවා මේ රට කියනවා මේ මයිරෂන් මම ඔබ කියන එක දෙකටත් මේ අද විරුද්ධ වෙන්න ඉන්නේ මොකද කාන්තාවන්ට 125ක නියෝජනයක් පාර්ලිමේන්තුව අවශ්‍යයි කියනවා නෑ අපි හිතනවා කාන්තාවන්ට අවශ්‍ය නිසිත අපිට ලැබිලා තියෙනවා ව්‍යවස්ථාවිනුත් ලැබිලා තියෙනවා රොෂාන් අනිත් එක මේ අපේ සංස්කෘතිය අනුව ගෘහ මූලිකය කියන්නේ පිරිමියා කියන එක අපි පිළිගන්නවා ඒ වගේම රොෂාන් මම හිතනවා ඔබ බිරිඳ සලකනවා දීනියට සලකනවා ඉතින් එහෙම රටක මේ කාන්තාවට විශේෂ තැනක් දෙන්න කියලා මේ තියෙන තැන ඇති ගෞරවය ලැබෙනවා නම් හොඳයි මේ ඒ පැත්ත ස්විපල් දැන් මා අහන ප්‍රශ්න වලට සමහරකට ඔබලට උත්තර දෙන්නත් අපහසුයි මොකද ඔබලත් මේ රටේම ප්‍රවේශුවින්ද මම මේ අහන්නේ ස්විපල් මේ වෙලාවේ අපි උග්‍ර ආර්ථික අර්බුදයක ඉන්නවා මේ නායකයෝම කියනවා අපේ ඩොලරයට සාපේක්ෂව රට මෙහෙම දුවන්න බැහැ කියලා ඉක්මනින්ම විදේශ ආයෝජන ගේන්න ඕන අපනයන දිරිමත් කරන්න ඕනේ සංචාරක ව්‍යාපාර දිරිමත් කරන්න ඕනේ ආදායම් මාර්ග ගේන නිෂ්පාදන ආර්ථිකයකට රට ඉක්මනට අරන් යන්න ඕනේ මං හරිනේ එතකොට අපි තාම අමාරු තැනක ඉන්නේ අපි තවදුරටත් රට රැවැට්ටුවොත් අපි අවුලෙන් අඳුරෙන් අඳුරට යනවා හැබැයි ස්විපල් මේ පාලනකාරකාදීන් කියනනේ ඒගොල්ලන්ගේ බලය ආපුවා මේක හදනවා කියලා ඒක රොෂාන් දැන් අවුරුදු ගානක් තිස්සේ කවුරුත් කියන දේ යන්නේ හැම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල ඕනමකටත් වඩා පිටු පොරවල තියෙන්නේ ජනතාව නොමග යවන විදිහට හරියි ලස්සන සුරංගනා වාක්‍යවලින් ලස්සන ප්‍රතිපත්ති දැන් ඔහම ප්‍රතිපත්ති ගැන කතා කරනවා මේ රට හදන්න කතා කරනවා ආයතකයෝ ගැන කතා කරනවා සරල දෙයක් ගමුකෝ දැන් සමෘද්ධි ලාභියා කියන පුද්ගලයා සමෘද්ධි ලාභීන් ඔවුන් ප්‍රතිලාභීන් පිළිබඳව නිසි විදිහට ඔවුන් බලගන්වන ජාතික වැඩපිළිවෙලක්වත් මෙච්චර කාලයකට හදන්න නැහැ සමෘද්ධි ලාභීන් බලගන්වන්නේ ඉන්න ඉන්න දැන් අපිට දේශපාලන කම දැන් දිලිඳු කම තුරන් කිරීම මුල් කරගෙන ප්‍රේමදාස මහත්මයාගේ කාලේ ජන සභ්‍ය ක්‍රියාත්මක වුණා ඊට පස්සේ මේක ඊට පසු කාලේ දිලිඳු කම පිටු දැක්කේ නැහැ පිටු දැක්කේ නැහැ ඔව් හරියට ජන කාර්යයේ ප්‍රමාණය වැඩි ඔව් යම්බන්ගේ වර්තාව කියනවා කාලෙන් ඉතින් අඩු වැඩි වෙනවා රොෂාන් ඊට පස්සේ සමෘද්ධි වැඩපිළිවෙල ආවා ඊට පස්සේ රාජපක්ෂ මහත්තුරුන් බලයට ආවයින් පස්සේ ඔවුන් මේකේ සමෘද්ධියේ නම වෙනස් කළා දිවි නැගුම කළා හා ඊට පස්සේ නැවත ආණ්ඩු වෙනසත් එක්ක නැවතත් මේක සමෘද්ධිය කළා ඉතින් මේ නම් මාරු කරලා බෝඩ් ලෑලි මාරු කරනවා මේ සමෘද්ධි ලාභියත් මේ ජනතාවට මේ අයවැයෙන් කියලා හයක් එක්සත් ජාතික පක්ෂයේ පීඩාවටපත් වෙච්ච අය සමෘද්ධි කාඩ් එක දුන්නා කියලා ඒ කියන්නේ සමෘද්ධි ලාභින් වැඩි වුණා එතකොට සමෘද්ධි ලාභින් වැඩි වෙනවා කියන්නේ අපි දිලිඳු රටක් බවට යලිපත් වෙනවා කියන එකද එතකොට ඒක අපිට හිතන්න පුළුවන් නේ දැන් එහෙමනම් සමෘද්ධිය දෙන්නේ දිලිඳු ජනතාව නගා සිටවන්න ඔව් එහෙමනම් දිලිඳු ජනතාව නගා සිටවනව නම් ගත වුණාන දැන් 2015 සිට මේ දක්වා ගත්තොත් මේ ආණ්ඩුව අවුරුදු 4කට මේ අධික කාලයක් දැන් බලයේ ඉන්නවා එතකොට මීට කලින් ගත්තොත් පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය හිටියා මේ සමෘද්ධි කටයුතු බාර ඊට පස්සේ මේක SB දිසානායක මහත්මිය ලිව්වේ ඊට පස්සේ නැවතත් මේක මේ අපි අරගත්තොත් දැන් ඉන්නේ දයා ගමගේ මහත්මයා. උදාර P හැරිසන් මහත්මයා. කෙටි කාලයකට මලික් සමරේක්‍රම මහත්මයා. ඇමතිවරු ඕන තරම් මාරු වෙලා තියෙනවා. හැබැයි මේ සමෘද්ධියවත් මේ කිසිම සමෘද්ධිය ලබන පුද්ගලයෙකුටවත් ඔවුන්ට නියම සහනාධාරයක් හරියට ලැබෙන ක්‍රමවේදයක් නැහැ. මොවුන් මැතිවරණ කාලයක් ලඟ වෙනකොට දැන් මේ අයවැය ඉදිරිපත් කරේ කොහොමද? අයවැය ඉදිරිපත් කරේ මැතිවරණ ඉලක්ක කරගෙනනේ. එතකොට සමෘද්ධි ලාභින් ලක්ෂ 6කට නැවත ප්‍රතිලාභ සුසුකම් ලබා දෙනවා කියන්නේ තව ලක්ෂ 6ක් 6කගේ ඡන්ද අපිට දෙන්න අපි බලාගන්නම් ඔබතුමාලා ඔබලා කියන්නේ අල්ලසක් හැටියට මේ පාවිච්චි කරන්නේ අනිම් අල්ලසක් වෙන්නත් පුළුවන් එහෙම එකේ සමෘද්ධි ප්‍රතිලාභියට දැනගන්නට ක්‍රමයක් නැහැ කියලා විගණකාධිපති තුමා කියනවා ඔහුගේ වාර්තාවලින් කියනවා සමෘද්ධි ප්‍රතිලාභියට තමන්ගේ ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය කොච්චරද කියලා දැනගන්න බැරි වෙන විදිහට
අදාළ බැංකු වලින් තොරතුරු වසන් කරන තත්වයකට ඇවිල්ලා කියලා. මේක විගණකාධිපතිතුමාගේ වාර්තාවලින් හිටි වෙන්නේ. දැන් මේ සමෘද්ධිලාභීන් වැඩි වෙනවා කියලා කියන්නේ මේ රටේ දුප්පත්කම තව වැඩි වෙනවා. ඒ කියන්නේ මේ තරම් පාලකයෝ නොඑක් ජාති අර සුන්දර කතා කිය කී ඉදිරියට ගෙනවත් රට ඉස්සරහට කියලා නෑ නිරෝෂන්. අයිතක සම්වර්තයන් රකීයක් වගේ ශ්‍රීපාලයේ සමෘද්ධිය මාසකට ලැබෙන්නේ බොහොම සොච්චම් මුදලක්. නමුත් මං හිතන්නේ දැන් සමෘද්ධිලාභීන් කියන එක පොකට් මනී වලට ගන්නවද කියලා හිතෙනවා. හැබැයි ගිරීෂ ඔබ ඔබ හැමදෙස්සම ඔබේ කතාවෙදි කියන ඔබ ධෛර්යවන්ත කාන්තාවක් කියලා. ඔව්. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් මම ආ ගියා කොළඹ මේ ගෝල් ෆේස් එක පැත්තේ මේ කාර්යාලි වැඩකට. ගිනේනකොට මහා අහස උසල මහා හෝටල් ඉදි වෙනවා. මේ හෝටල් වල කාර්මිකයෝ හැටියට වැඩ කරන්නේ විදේශීය චීන බංගලාදේශීය හොඳ ප්‍රවේශයක්. ඔවුන් ඔවුන්ගේ ශ්‍රමයට අපි මැද පෙරදිග ගිහිල්ලා අපේ කාන්තාව දුක් විඳිනවා වගේ දුක් විඳිනවා. හැබැයි දැන් මේ දියුණු වෙන ලොකු ආයතනවල හෝටල් කළමනාකරණය සඳහා වන සම්පත් ටික තරුණයෝ ටික හදන්න අපේ රටේ වැඩපිළිවෙලක් නැහැ. නෑ ඒක මේ මොකද ත්‍රිවිල් රස්සාවට යනවා අපේ තරුණයෝ ඉංග්‍රීසි වලට බයයි. හරි බය කරලා. හැබැයි මම දන්නවා ජර්මන් ටෙක් කියන ආයතනය ලංකාවේ හදලා මේ ආණ්ඩු කරේ. ජර්මන් ටෙක් ආයතනයේ වැඩ කරපු තරුණයෝ 200ක් 300ක් ඉතා ඉහළ වැටුප් වලට ඔස්ට්‍රේලියාවේ සේවයට ගිය 1990 දශකයේ. හැබැයි එවැනි වැඩසටහන් මේ රටට ඕනේ. उत्तरයක් දෙනවා මේ අපි පිටරටත් එක්ක අත්සන් කරන සියලුම දේවල් වල ඒ ඒ රටෙන් අපි ණය ගන්නවා මදිවට අපිට ඕන් නියම කරනවා මේ ඔවුන්ගේ කම්කරුවත් ගන්න කියලා ඒක හරිම අසාධාරණයි මේ රජේවල් ඔවුන්ගෙන් කොමිස් මුදල් වලට ණය ගන්න ගමන් ඒ කියන සියලු කොන්දේසි වලට එකග වෙනවා ඕ අපේ ඉංජිනේරුවට අහන අපේ ඉංජිනේරුවෙකුට ලැබෙන රුපියල් 25000 වගේ නෙමෙයි එම සුදුසුකමටත් පහත් සුදුසුකමක් තියෙන කෙනෙකුට අන්න ලක්ෂණා කරන්නේ ඉතින් යෝජනා කරන්නේ මේ පාලකයන් මේ බොරුවක් කරන්නේ පාලකයන්ට විරුද්ධව නැගී සිටින කෙසේ හෝ මේ පිළිබඳව ජම් කිසි ප්‍රමාණයක් නැත ඕනේ හැම පාලකයන් නැගී සිටිනවා නම් කෝබල නියෝජනය කරලා කොමිස් මුදල් නියෝජනය කරපු සිවිල් සාධාරණ නෙමෙයි මේ ණයනේ අපි ගන්න संविधान सिविल संविधान मंग हितन रोशन දැන් මේ වෙනකොට සිවිල් සංවිධාන එක දෙයක් තියෙනවා මේ රජයේ තියෙන සිවිල් සංවිධාන ක්‍රියාත්මක වෙන තියෙන ප්‍රදේශය ඉඳ තියෙනවා මේ ආණ්ඩුවට කවුරුත් නැහෙනේ ඒක තමයි මං හිතන්නේ මාධ්‍ය තුලින් අපි කළ යුත්තේ තමයි සිවිල් සංවිධානය නගා සිටවන්න කම්පන රෝෂාන් ඩොලර් වලට නටනකොට දැන් මෙයාලා මේ කියන කතන්දර ඔබ කියන්නේ ගිරිෂ වගේ ඒක ඩොලර් වලට නටනකොට මේගොල්ලෝ ඉතින් කොහොමද ජාතික අවශ්‍යතාවයිස්ට වෙන්නේ ඔව් දැන් ඔවුන් යන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයක් ඔස්සේ दर्शन दर्शन दसंटे प्रदेश සිවිල් සංවිධාන පීඩනය ගෙනාව ආධිමක සංවිධාන පීඩනය ගෙනාව මාධ්‍ය වේදින් පීඩනය ගෙනාව ඒ පීඩනයේ ප්‍රතිඵල ශ්‍රීපාල දැන් කොළොන්නාව කුණුකන්ද නැස්සන නාගරික උද්‍යානයක් බවට පත් වෙනවා. දැන් මෙවැනි ව්‍යාපෘති මෙරට ඕනේ. මේ හදන්නේ මේ ආණ්ඩුව. ඒ කියන්නේ රෂාන් පීඩනය කරන්න බැරි නේද? කරන්න පුළුවන්. කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඒ සඳහා අවශ්‍ය සහාය සනායකත්වය. කුවේ නායකත්වය. දැන් ඔතන දැන් කොළොන්නාවේ කසල කන්ද ගැන කතා කරනකොට මේ සම්බන්ධව නිකුත් වෙලා තියෙන ජනාධිපති කොමිසමෙන් නිකුත් වෙලා තියෙන වාර්තා එතකොට අය 30කට වැඩි පිරිසක් මිය ගියා 10ක් අතර අතුරු දන්වලා කොහොමද දැන් මේ මේ වාර්තා දිහා බලනකොට මේ මේ සිදුවීමට ඔව් මේ මේ කේද වාචකයට මුල් වුණු නිලධාරීන් කවුද දැන් එතකොට ඒ නිලධාරීන් තාමත් ඒ අදාළ පුටුවල වැජබෙනව නම් අය හැම දඩුවම් දෙන්නේ නැහැ මේ රටේ නේද නෑ ඒක තමයි ඒ එහෙම වැජබෙනව නම් යලිත් මෙවැන්නක් තව තැනක ඇති වෙන එකක් නැහැ කියන දෙන සහතිකය සියරුම සියලුම ජනතාව රොෂාන් තව දුරටත් ජනතාවට නිකන් දැන් මෙතන පෙන්වන්නේ යම් පොඩි සිහිනයක් නේද අපි පෙන්වන්නේ වෙන කවුරුත් නෙමෙයි අපි මේ අපේ මාධ්‍ය ඇතුලේ ප්‍රතිගත කරගත් දර්ශන නෑ ඒක හරි මෙතන පෙන්වන්නේ කිව්වේ මේ ජනතාවට පෙන්වන්නේ සුරංගනා ලෝකයක් මවල පෙන්වන හැදෙන එක හොඳ නැද්ද මේ රට නෑ හැදෙන එක හොඳයි රොෂාන් බේරුවව සුද්ධ වෙනවා නේද දැන් කසල විකුණගෙන කාලත් මේ ඒවිනුත් කොමිස් ගහන ඇතැම් දේශපාලඥයෝ ඉන්නකොට මේවා එසේ නොවෙන්න රොෂාන් හොඳ දේවල් කරනවා රොෂාන් පෙන්වලා දෙන්නේ නෑ දෝවල් කරනවා ඒක පිළිගන්නවා නමුත් මේ කසල කන්දේ සිදුවීමට වගකීම දෙන නිලධාරීන් තවමත් මේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඉහළ පුටුවල වැජබෙනව නම් එහෙමනම් කොහොමද නීතිය ඉෂ්ට වෙන්නේ හොඳයි නීතිය ඉටු වෙන්නේ පේතලක මහත්තයා වැලි කන්දෙන් කතා කරනවා අයිබෝන් ඔබතුමාට අයිබෝන් අයිබෝන් පේතලක මහත්තයා අයිබෝන් පේතලක මහත්තයා කතා කරන්න දුරකථනය සම්බන්ධ කරගන්න අපහසුතාවයක් තිබෙනවා
ගිරිෂ් මහත්මයා කතා කරා මම මම ඉන්න හදනේ අර මැද පෙරදිග ගෘහ සේවිකා කාන්තාව වෙනුවට අපිට හෙදියන් යවන්න පුළුවන් නා ඔව් රොෂාන් හොඳ ප්‍රවේශය මොකද මම මැද පෙරදිග ඉඳි මම මිනිසුන් යවන්න ඕනේ කියලා හෝටල් ශේෂ්ත්‍රෙත් එමෙ මේ කම් කරුවෝ සාතු සේවිකාව මම හිතන්නේ ගිය වර වැඩසටහනකෙත් මම ඔය ගැන ගොඩක් කතා කරා මොකද මේ අනිවාර්යෙන් මම මම අද්දුටු දෙයක් තමයි පවුල කියන සංකල්පය එක තැනක තියෙන්න ඕන රොෂාන් ඩිරම් 5000ට වැඩි න රුපියල් 1,50,000ට වැඩි රැකියාවන් ගන්න පුළුවන් නම් ස්වාමි පුරුෂයාගේ වීසාවකට බිරිඳ යන්න පුළුවන් ඕඩක් රැකියාවක් කරන්න පුළුවන් මේ තානාපති සේවය කියන්නේ ඇල්සේෂන් බල්ලෝ වගේ මේ පොටු සෙටි වල වාඩිලා සැප ගන්න එකක් නෙවෙයි හැමෝම එහෙමද ආ මම දැකපු හුඟක් අය එහෙම වුන් එහෙම නෙවෙයි මේක තානාපති සේවය ශ්‍රී ලංකා තානාපති අපි දැක්කා කොන්සල් ජෙනරල් වෙතන හොඳ අයත් හිටියා මට නමක් කියන්න පුළුවන් නම් මම කියන්නේ රොෂා නමක් මොකද මේ හොඳ කෙනෙක් පිළිබඳවත් මට කියන්න පුළුවන් කියන්නේ ඔව් ජනක බණ්ඩාර තේ අපි හැමදාම එමෙතුණු දෝෂාරෝපණය කරනකොට මම මේ දේ කිව යුතුමයි ජනක බණ්ඩාර තෙන්න කෝන් ඇමතිතුමාගේ දියණිය හිටිය ප්‍රමුදි තෙන්න කෝන් කියලා ප්‍රමුදි මහත්මිය විශාල සේවයක් කොන්සල්ට් ආයතනයේ 2008 9 10 වසරේදී කරා මොකද ඒකේ නොඑක් අපචාර දේවල් සිදු වෙලා තිබුණා මොකද ඒකට සහයෝගය මමත් දුන්නා මොකද මම මෙහි මාධ්‍ය වෙනියක් ඇද ඉඳලා තමයි හේ ගියේ ඒ නිසා මටත් ඒකට සහභාගී වෙන්න පුළුවන් වුණා ඉතින් ඒක නිසා අපි දන්නවා ඒ අඩන්තේත්තම් බිඳලා යන ගොඩක් අයට ගෘහ සේවකව නොයව අපිත් කියනවා ගුරුවරු අරින්න ඕන තරම් කොහොමුණත් වශයෙන් මේක කිවි උතුම දෙයක් අදටත් ලෝකේ සියලුම රටවල් අපේ රටේ හොස්පිටැලිටි ඒ කියන්නේ අපේ අපේ ආගන්තුක සත්කාරය ඒවට හරිම ආදරය හරිම කැමති අපේ කාන්තාව අදටත් පිරිමියා කනකන් ඉඳලා කන්නේ ඒ දේවල් වලට මුළු ලෝකෙම හිස නවනවා ඒ කියන්නේ මේ පහත් කරන දෙයක් නෙමෙයි මොකද ඒ ආදරය කරන අසාධාරණයක්නේ පිරිමියා කනකට කාන්තාව නෑ එහෙම නෙමෙයි මම හිතන ඒක අපි අපේ බින්දලට කියන්නේ එහෙම කන්න කියලා නෑ අපි කැමැත්තෙන් ඒක පිළිගන්නවා දරුවා නාවනොනම් මමත් දරුවා නාවන්න ඕන එහෙම ප්‍රශ්නයක් නේ බෙදා ගන්න එකට වඩා නමුත් තමයි පිලිපිනේ දියුණුවනේ ඒක ඒ දියුණුව ඒ දියුණුව පසුපස තවත් ඛේදවාචකයකුත් වෙනවා ඕනරට ස්මාර්ට් වුණාමත් රොෂා මම අහන්නේ ගිරිෂා මට පොයින්ට් එකට උත්තරයක් දෙන්න කරුණා කළා මම අහන්නේ ඔබතුමා ඔබතුමියගෙන් මේ රටේ කාන්තාව දිරිවඩන්න ඕන ඉන්න තැනින් ගේන්න අපි නිකන් කියවන්න නැතුව ඒක ලයින් එකක් දෙන්න ගමේ ගෑනු කෙනෙක් අහන් ඉඳලා අනේ ගිරිෂා මහත්මයා කෙනෙක් හරියට හරි කියලා හරි මේ ගමේ ඕන තරම් ගමේ තියෙනවා සම්පත්. ඒ ගමේ සම්පත් වල දැන් ඉල්ල තියෙන ලොකු මිනිහ තමයි ශුද්ධ මූල්‍ය නැහැ. ඒක පැත්තකින් තියලා ඒක ක්‍රමික ඒක හරියාකාරව කරලා ඒ කාන්තාවට උදව්වක් හැටියට ආවට අවසානයේ ඒක අවතාරයක් වෙලා තමයි නතර වෙන්නේ. රුපියල් 200 ගෙවා ගන්න බැරුව කාන්තාව සියදි විනසා ගන්නවා දරුවෝ පස් දෙනා ඉන්න. ඉතින් ඕකට තින් අවසානයේ අපි එන්න වෙන්නේ අර අතන්ටමයි නේද රොෂාන්. හැබැයි ඒ වුණාට ගිරිෂා මහත්මිය ගමකට ගිහිල්ලා බලන්න කාන්තාව දවල් වරුවේ ඇඳවල් වල බුදියාගෙන ඉන්න තරම Tamanට මිරිස් පැලයක් හිටව ගන්න ශ්‍රීපාල් අපේ අම්මලා ඔබලන්ගේ අම්මලා ඔබලගේ අම්මලා කිරි දොවලා දර ඇදලා වතුර ඇදලා දරුවෝ දාගෙනා පාලනයා අද අපි මේ රටේ දේශපාලකයන්ට බයින්වා සමෘද්ධි ගන්නකම් බලන්නේ හොඳට වුණ අපු මේන්ටේන් කරනවා රොෂාන් මේකේ ආකල්ප වෙනසක් වෙන්න ඕනේ සමහර පිරිමින් කැමති නැහැ සමහර පිරිමින් කැමති නැහැ තමන්ගේ බිරිඳ කොහෙවත් යන දරුවා පාසලට දාලා ස්කූටියක් තියෙනවනේ දැන් ওই ස්කූටිය ගෙදර වෙලා නිදාගන්නයි තියෙන්නේ හැබැයි මම මගේ ගමේ නම් මම දකිනවා අදටත් එල දෙන්නු හදනවා කිරි ගව ව්‍යාපාරය තියෙන සමහර මං හිතන්නේ තදාසන්න ප්‍රදේශවල ඇති නමුත් අපි ජීවත් වෙන ගම්වල නම් තාමත් කාන්තාව අන්තිමව ධෛර්ය සම්පන්නයි ඔව් ඔබ ඔබ වැඩසටහනට කලින් මට වැදගත් කාරණාවක් කිව්වා හිතොත් මං හිතන්නේ ඒක මම මෙතුමින් අහන්න ඕනේ තමයි අපි මැද පෙරදිග ගිහිල්ලා රුපියල් 35000 40000 ගන්න එකේ ලංකාවේ සාත්තු සේවිකාවක් හැටියට හෙද සේවිකාවක් විශාල මුදලක් ඔබ කියන්න මේ රටට ඒ කියන්නේ අපි මේ රටේ පෞල් සංස්ථාවත් ආරක්ෂා කරගෙන දරුවෝ ටිකටත් උගන්නගෙන ජීවත් වෙන්න නෑ මේක සමහර මිනිස්සු හිතනවා අපේ මේ කාන්තාවගේ ආකල්ප වෙනස් වෙන්න ඕන රොෂාන් සමහර අය හිතනවා මේ රටේ ගිලන් ලෙඩෙක් බලා ගත්තාම එහෙම නැත්නම් රෝගියෙක් බලා ගත්තාම ඒක මදිකමක් එහෙම නැත්නම් පුරා දරුවෙක් බලා ගත්තාම ඒක මදිකමක් නමුත් පිට රටකට ගිහින් බලා ගන්න කැමති ඒක මේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕන ලංකාවේ අද ලෙඩෙක් බලා ගත්තා රෝහලක ලෙඩෙක් බලා ගත්තත් එක උදේ සිට හවස වෙනකන් හිටියොත් 2500යි රාත්‍රියක් හිටියොත් 2500යි මේ සාමාන්‍ය ක්‍රමවේදයක් නෑ පිළිගත් අපි කියන්නේ रोगी कर ලෙඩා කියන්නේ යම් මට්ටමකින් සෞඛ්‍ය තත්ත්වය යහපත් අතර හැරිගෙන එනකොට එක්කෝ මේ මේවා රෝහල් ශේත්‍රෙම කතා වෙන දේවල් නේ එක්කෝ නිදිබෙති ටිකක් දාලා හරි ඉවර වෙලා ලෙඩාට නැගිට ගන්න බැරි වෙන්න ටිකට් කපා ගන්න බැරි වෙන්න
ලේඩා නිදි උනේ වෙනකොට සුපර් මාත් අන්තිම වගේ ආකල්ප තුල ඉඳගෙන අන්තිමට කියන්නේ අපි අපිට දිනු වෙන ටිකක් අපහසු වෙලා තියෙන එක නිරෝෂා හොඳ අපි හැදෙමු නේද පළමුව අපි හැදෙමු අනිත් එක රෝෂා තමයි තමාතන සෙවණල්ල කියලා මේ අවාදයට ආදර්ශයකම අපි හැදෙමු නෑ රෝෂානවා කාන්තාවන්ට දැන් ඇඟිල්ල දික් කරා මෙහෙම නිදාගෙන ඉන්නවා කියලා එකක් අද දරුවා දාලා කාන්තාව කොහොමද යන්නේ දිවා සුරැකීම් මධ්‍යස්ථාන තියෙනවද දරුවා දාලා යන්නේ කාල කන්නේ කාන්තාව ඉන්න කියලා කාලේ කන පිරිමි ඉන්නවා කාලේ කන මිනිස්සු ඉන්නවා අර බලන්න 3 wheel රස්සාවට කාන්තාවන්ට විරුද්ධ කන්නේ මම බැරි මොකද දරුවා ඉන්න කාන්තාව වල දරුවා දාලා යන්න බෑ මොම මේ රටේ නේද දරුවා දාලා යන්නේ මේ රටේ දිවා සුරැකීම් මධ්‍යස්ථාන දරුවන්ට ආරක්ෂාව නැහැ ඉදානම් අල්ලපු ගෙදර හරි දරුවා දාලා ගියා පුංචි කාලේ අල්ලපු ගෙදර නැන්දමාම ළඟ හිටියා නමුත් අදේම ආරක්ෂාවක් නැහැ රජයට අපි බල කරනවා සියලුම ග්‍රාම සේවක වසම් වලට අඩුම තරමින් වසම් දෙකකටවත් එක දිවා සුරැකීම් මධ්‍යස්ථානයක් හරි පිළිවෙලට රජය යටතේ දාන්න මේ රටේ වැඩිහිටි නිවාස තියෙනවා බල්ලෙක්වත් යන්න බෑ මේ රටේ ළමා නිවාස තියෙනවා ළමා අපචාර බහුලයි කිසිම ප්‍රතිපත්තියක් රෙගුලේෂන් එකක් නැත නෑ හිතනවා දිවා සුරැකීම් මධ්‍යස්ථානයක් වගේ වෙයි අපේ සල්ලි වලින් විදේශයට වඩා ඒක හරියට හරියට බණ්ඩාර 170ක් රිටර්න් කළා මහ බණ්ඩාර මෙහෙම රටකයි අපි ඉන්නේ ඒ නිසා සමහර වැඩිහිටි නිවාස වල සමහර වැඩිහිටි නිවාස වල ඒ වැඩිහිටි දෙමාපියන්ට සිද්ධ වෙනවා තමන්ගේ කෑම එක ගන්න තමන්ටම ලොකු පඩිපෙලක් දහින්න ඒ වගේ ලොකු පඩිපෙලක් නගින්න ඕන් වයසට ගිහිල්ලා හොඳයි මේ සියලු වගේ ආයතන වලට යම් සම්මාන ලැබිච්ච මම දන්නේ එක්තරා අපි බලමු ශ්‍රීපාල් මම කියන්නේ අපි ප්‍රශ්න කතා කරලා වැඩක් නෑ මට ඕනේ ඔබලගේ රට හදන්න වැඩසටහන වැඩිහිටි නිවාසෙක ඉන්න අපි දන්න එක්තරා මාතාවකට රජයෙන් එයාගේ ඉඩමක් සම්බන්ධව රජය ආයතනයට එන්න කියනවා එන්නේ කොහොමද මේ මිනිස්සු හොඳයි අපි සමගන දවසයි ඔබ ගෙදර ඉඳලා කල්පනා කරන්න ඔබ හිතත් එක්කම තරඟ කළා මේ රට හදන්න පටන් ගමු අපි අපේ කොටස කරමු රට ඉබේම හැදේ සුබ රාත්‍රියක්